රයිගම ගැන කතා කරන්න. ඒ ආශ්‍රිතව ගොඩ නැගුණු වංශයක් තමයි ගිරි වංශය. ඒ ගිරි වංශයේ ප්‍රභවය පිළිබඳ අපූර්ව ජනකතාවක් තියෙනව නේද? රයිගම් රාජධානිය හා සම්බන්ධ වෙච්ච ප්‍රබල වංශයක් තමයි මේ ගිරි වංශය. මේ ගිරි වංශයේ ප්‍රභවය පිළිබඳ තාම අපූර්ව කතා පුවතක් තියෙනවා. ඒ කතා පුවත අපේ දොමගස් කන්ද සහ ඇදුරාගල යන ප්‍රදේශවල ජනශ්‍රුති සමග සම්බන්ධ වෙනවා. මේ තාම වැදගත් ජනශ්‍රුතියක් තමයි ඒ දොඹදස් කන්දේ කියන ප්‍රදේශය ආශ්‍රිතව ඉතල හිටියල ඇදුරේ. මේ ඇදුරා නිසා මේ ඇදුරා ඒ ප්‍රදේශයේ කිසියම් කර්මාන්තයක සමාහෙට වෛද්‍ය කර්මාන්තය වෙන්න පුළුවන් නැත්නම් අංගම් ඇදුරෙක් වෙන්න පුළුවන්. කොහොමරි මේ ඇදුරා උපයාගත්ත ධනෙ තැන්පත් කළා කියනවා, ඒක නිදන් කළා කියනවා මේ දොඹගස් කන්ද ආශ්‍රිතව. මේ ඇදුරා හිටපු නිසා ඒ ප්‍රදේශයේ ඇදුරාගල බවට පත් වුණයි කියලා කතාවකුත් තියෙනවා. තවත් ජනකතාවකට අනුව ඒ ඇදුරාගේ නම බෝධි. ඒ නිසා බෝධිනාගල කියලා ඒ ප්‍රදේශයේ නම එట్లా තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ ජනස් කතාවලට අනුව මේ ඇදුරා තමන්ගේ ධනෙ යම් තැනක තැන්පත් කරනවා. මේක දකිනවා ඇදුරාගේ දියණිය. නමුත් මේ ඇදුරාගේ දියණිය මේකට තණ්හාවෙන්ම කොහොම හරි ඇදුරාගේ දියණිය මිය යනවා. මිය ගිහිල්ලා ඒ ඇදුරාගේ දියණිය උපත්ය ලබන්නේ එම ප්‍රදේශයේම මොනරෙකුගේ නැත්නම් සෙබඩෙකුගේ බිජුවක් වෙනවා. සෙබඩ බිජුවක් කියලා උපදිනවා. සෙබඩ බිජුව තාම විශාල සෙබඩ බිජුවක් වෙන මොනර බිත්තර වලට සාපේක්ෂව මේ සෙබඩ බිජුව විශාලයි. ඉතින් මේක දැක්කලා මේක ගන්න එනවා මේ ඇදුරගේ පුතා. ඒතකොට ඇදුරා මියදිලා. ඒතර මේ ඇදුරා මියදිලා ඉද්දී මේ ඇදුරගේ පුතා මෙතෙන්ට එනකොට ඇදුරා දකිනවා අර බිම සකස් කරද්දි මොනරා බිම සකස් කරද්දි තන නිදාහනේ තියෙනවා. ඒ නිදාහනියත් අරගෙන මේ විශාල මොනර බිජුව ගැන ඒ කියන්නේ හිතලා මේක විශේෂ දෙයක්. මේ වගේ මොනර බිජුවක් මින් පෙර දැකලා නැහැ. ඒ නිසා මේක අපේ එක වැදගත් දේවනපිසරාතුමා එතුමාට මේක ලබා දෙන්න ඕනේ කියලා හිතනවා. එතකොට ඒ කල්පනා කරලා මේ මොණර බිජුව අරගෙන යනවා අනුරාධපුරේ. මේ අනුරාධපුරේ aran යනකොට මේ එතකොට සෙබඩ හැඬුවලු. එතකොට ඒ හිඳලු නම වැටනවලු. ඒ සෙබඩ හැඬපු තැන කන්ද මොණර හැඬු කන්ද කියලා අද දොඹගස් කන්ද ප්‍රදේශවාසී කතා කරනවා. එතකොට මේ රයිග මුදුගහපත්තුවේ නම වැටෙන්න පාදක වෙලා තිනවා මෙන්න මේ කාරණා. තොර අනුරාධපුරයේ ගෙනිච්චාම මේ අනුරාධපුරයේදී දේවානපියස රජතුමා මේ විශාල මොණර බිජුව දැකලා ගෝසෙන් සතුටටපත් වෙලා විස්මයටපත් වෙලා කිකිලියන් දම්මලා රැක්කුවා. රැක්කලා උතොර රැක්කපුවාම මේකෙන් ආවේ මොණර පැටියෙක් නෙමෙයි. මේකෙන් ඇවිල්ලා තියෙන්නේ ලස්සන කෙලි පැටියෙක්. එතකොට මේ කෙලි පැටියෙකට මොණර බිජුවෙන් ආපු නිසා මේ කෙලි පැටියෙකේ නම දැම්මලු මෛරවති කියලා. ඉතින් මේ මෛරවති දේවිය ක්‍රමේ මේ රූමත් කාන්තාව බවට පත් වුණාට පස්සේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේ ඒ බෝධි බාරකාර කණ්ඩායම පැමිණියා. ඒ කණ්ඩායමල එක කුමාරයෙක් තමයිලු සූර්යගුප්ත කුමාරයා. මේ සූර්යගුප්ත කුමාරයා මේ මෛරවති දේවිය දැකලා ආලහිතක් පහළ වෙලා මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිලා මේ ගැන සතුටුව දේවානපියසරාජතුමා රයිගම් කෝර්ලි ඒ ආශ්‍රිත භූමිය දෑවැදි කොට මොවුන්ට ලබා දුන්නා. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් ගිරිවංශය ජන්ම ලැබූ බවයි කියවෙන්නේ. තරංගහතර පුංචි බාධා කිරීමක් තියෙනවා. ඔය මෛරවතීගේ ජනශ්‍රුතියයි රයිගම් රාජධානී දජය අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා. ඔව් එහෙම කතාවක් තියෙනවා. දැන් මෛරවතී කියද්දී අපිට මතක් කරන්නේ මොනරා. දැන් මොනරාසිත ජනකතාවක් තියෙන්නේ. අපේ දජේට වැඩි සාක්ෂේකතාවයක් වැඩි ගැඹුරුවක් තිබියුත්තේ මොනර ලාංජනයට තමයි. ඒතර රයිගම පොඩි ඔබ දැකලා ඇති රයිගම දජේ තියෙන්නේ නයෙක් කටින්ගත් මොනරේ. එතකොට මේ මොනරා ඒ ලාංජනේ කොටලා තියෙනවා පුර්ණ රජමහා විහාරයේ සඳකඩ පහළ.
දැන් මම හිතන්නේ ඒක තියෙන්නේ මේ ජාතික කෞතුකාගාරයේ තියෙන්නේ මේ විශේෂ සඳකඩ පහණක් මේ සඳකඩ පහණේ මේ මොනරා මේ විදිහට කියනකොට මේ සඳකඩ පහණේ මේක ගලේනේ කොටන්නේ සිත්තමක් අඳිනවා වගේ පින් විදාලා අඳින්න අමාරුයින් ඒ නිසා ඒ ටිකක් දිමාන ස්වරූපයකට ඇවිල්ලා තියෙනවා මේ දුමාන ස්වරූපය ඒ විදිහටම පසු කාලේ චිත්‍රණය කරද්දී මේක සමහරු එකට අර්ථකථනය කරනවා ඒක මේ මොනරාගේ ලාංජනේ නෙමෙයි එතන තියෙන්නේ ගුරුලෙක් කියලා. එහෙම දෙයක් ඒක අපිට නම් පිළිගන්න ටිකක් අමාරුයි. අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ මයුරවතී දේවියගේ ජනශෘතියත් හා සම්බන්ධය. ඒකට මේ මොනර කියන එක මයුරපාද එහෙම මයුරපාද පිරිවෙන අපි අහලා තියෙනවා. ඒකට ඒ ගැන දිවිවංශයේ සම්බන්ධ වෙනවා. මේ නිසා අපිට ගොඩක් දුරට හිතන්න පුළුවන් කාරණේ තමයි මොනර තමයි මේ අපේ දජයට සංකේතයට කියන්නේ. ඒතර මේ මයුර ගජය සෙවෙන තමයි අපි ඉන්නේ. ඉතින් මේ රයිගම් කෝර්ලේට එමද රයිගම රාජධානී නිල ගජය විදිහට මේක තිබුණයි කියලා අපිට ගොඩක් වෙලා හිතන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් තියෙනවා. වැලිකල බෝධි මහන්සිය හා සම්බන්ධ කතා පුවතක් තියෙනවා. ඔව්, වැලිකල බෝධි මහන්සිය හා සම්බන්ධ පුවත අපේ මයුරවතී දේවිය සමග සම්බන්ධයි. ඒතර මේකේ ජනකතාව තියෙන්නේ අනුරාධපුර යුගයේදී දේවානම්පියතිස්ස රජතුමා සමයේදී අපිට ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරනවානේ. ඒතර ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර දෙකක් හටගත්තා. මේ අංකුර අෂ්ටඵල අංකුරය බෝධි වහන්සේලාගේ දෙකක් රයිගම් කෝරළේට හම්බුනා. ඒ රයිගම රාජධානියට හම්බුනා. ඒතකොට මේ රයිගම රාජධානියේ එකල අගනුවර විදියට තියෙන දැත් කියලා අපිට සලකන්න පුළුවන් හිරන්නේමල. ඒතර මේ හිරන්නේමල ප්‍රදේශයේ මයිරවතී දේවිය සහ සූරිගුප්ත කුමාරයා ඉන්නකොට මේ මෙතනදී මේ දෙකක් අපිට ලැබෙන්න තියෙනවා. ඒතර මේ දෙක මේ බෝධි මහන්සියලා දෙන්නෙක් අපිට වැඩම කරන්න තියෙද්දි මේක දේශීය අය තෝරගන්න මේ ජන කතාවේ කියනවා මේ දේශීය අය තෝරගත්තොත් ඒ ප්‍රදේශයට වැඩිපුර නැඹුරුවක් වෙයි කියලා. රාජතුමා විදේශික කාන්තාව දෙන්නෙක් කියන්නේ ඉන්දියානු ඒ කියන්නේ ආන්ද්‍රා කාන්තාව දෙන්නෙක් කියලා කියන්නේ ආන්ද්‍රා කාන්ත කුමරියන් දෙදෙනෙක්ව මේකට යොදාගත්තා. ඒකට මේ වැලි කලවල බහාලපු මේ බෝධින් වහන්සේලා රැගෙන ආවලු හිරන්නමලයට අපේ මයිරවතී දේවිය ගාව. ඒතර මයිරවතී දේවිය මේදී කොහොමද මේක කොහෙද හිටවන්නේ කියලා මේ කාන්තාව අහද්දි ඒතර මයිරවතී දේවිය උත්තර දුන්නලු සියම් ජයභූමියක් ඇති. ඒ ජයභූමියට ඔබ මේ යන්න. ජනපද හරහා යන්න. එතකොට මේ ජයභූමියක් හමුනොත් එතනදී මේකේ පොඩි බල්ලක් දාන්න. ඒතර මේ එතකොට එතන ජයභූමියක් එතන රෝපණය කරන්න අපි කටයුතු කරමු කියලා මේ විදිහට කතිකා කරගෙන තියෙනවා. ඉතින් මේ කුමාරිකාව දෙන්න රයිගම් කෝර්ලේ රයිගම් රාජධානිය පුරාම සැරිසරුවා. මෙහෙම සැරිසරනකොට වර්තමානයේ වැලිකල කියලා කියන්නේ ඉතින් ඒක මුහත් භාගයේ පස්වර තමයි දැන් අයත් තිබීම. වැලිකල ප්‍රදේශයේදී තියෙන ගුංගමු ඔය කියලා. මේ ගුංගමු ඔය අසලදී මේ පාත්‍ර සබා බෝධි වහන්සේ සහිත පාත්‍රයේ සබා මේ වැලිකල බෝධියේ මේ වැලිකල බෝධිය වර්තමාන තියෙන ස්ථානයේ ගුංගමු දොළගල්න ස්ථානයේ දියනාලා තියෙනවා. ලස්සන දොළක් තියෙනවා. දොළෙන් දියනාලා තියෙනවා. මේ දියනාලා එනකොට මේකේ අන්තරයේ පොඩි පත්‍රයක් අටගෙන තියෙනවා. ගල්ලක් අටගෙන තියෙනවා. ඒතර එතන ජයභූමියක් කියලා බෝධින් වහන්සේ රෝපණය කරාලු. වර්තමානයේ තේම බෝධින් වහන්සේ වැඩ ඉන්නවායි කියලා අපිට දැක් ගන්න පුළුවන්. අපිට ඒක රූප රාමු තියෙනවා. අපිට ඒක බලන්න පුළුවන්. මේ බෝධින් වහන්සේ පෘතුගීසි ආක්‍රමණ වලටත් පස්සෙ ආරක්ෂා වෙලා වර්තමානයේ තියෙනවා. වැලිකල විහාරස්ථානය. ඒතර ඊළඟ බෝධි. ඒතර ඊළඟ ආයකාලංගියේ අංකුරයක් හටගත්තේ අංකුරෙන් දැල්ලක් හට නොගැනීම නිසා මේ වැලිකලේ බහාලු බෝධි මහන්සිය අරගෙන ආවලු නැවත රයිතු රජිනේට කියන්න මයිරවතී දේවියට කියන්න මේක හරිදී නෑ කියලා. එහෙම එනකොට ඇල්ල කන්ද පාමුලව තියෙන උත්තර පින්වත් ස්ථානයක මේ අංකුරේ දැල්ලක් හටගෙන තියෙනවා. ඒ ස්ථානයේ විජය රජ සලකන්නේ හොරණ රජ මහා විහාරය තිබෙන ස්ථානය තමයි. අද ඒ ස්ථානයේ විදිහට අපිට සලකන්න පුළුවන්. ඒතර මේ ඒ ස්ථානයේ ඒ බෝධි මහන්සේ වැඩම කර මේ රෝපණය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි හොඳ වටිනා විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන තමයි අපිට ගොඩක් අපිට තොරතුරු හොයාගන්න පුළුවන් නතබුන් තියෙනවා හොරණ රජ මහා විහාරේ. ඉතින් මේ වැලිකල සම්බන්ධයෙන් පුවතත් එක්ක වැලිකල ප්‍රදේශයේ පසුකාලීනවත් හිරන්නමලේ ප්‍රදේශයේ මේ
බෝධිගාමී වැඩම කරපු ස්ථානයේ සුද්ධ භූමිය විදිහට අදටත් අපිට දැක ගන්න පුළුවන්.